මොනවා වුණත් මොන ප්‍රශ්නය ආවත් අසේලට අන්තිමට සිද්ධ වුණේ මහේකාවට එන්න. ගිය එපිසෝඩ් එකෙන් අපි ඒ බව පැහැදිලි කළා. ඉතින් කොච්චර ලොකුකම් තිබ්බත් කොයිතරම් මිල මුදල් තිබ්බත් එකම එක වෙලාවකින් ඒ හැම දෙයක්ම වුණත් නැති වෙලා යන්න පුළුවන් කියලා අපි කවුරුත් දැනගෙන ඉන්න අවශ්‍යයි. අසේලටත් ඉතින් සිද්ධ වුණේ ඒ දෙයම තමයි. ඉතින් අපි අද කතා කරන්නේ මේ සිදුවීම නිසා අසේල මහේගාවට ආවට පස්සේ එතනින් එහාට මහේ දෙන උත්තරයත් එක්ක සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඔගොල්ලෝ ඉතින් දන්නවා මහි පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් එක්ක ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. මොකද මහිගේ යාළුවොත් මේ සිද්ධිය නිසා බැනුම් අහලා ඉන්නේ. හේතුව මහි කීප වතාවක්ම කලින් කිව්වා ආයි කිසිම දෙයකට අසේනිව සම්බන්ධ කරගන්න එපා කියලා. නමුත් ඉතින් මහිගේ යාළුවෝයි මහිගේ ගෙදර අය එකතු වෙලා මහිගිනුත් අහන්න ඇතුව කීප වතාවක්ම උත්සාහ කළා මේ දෙන්නම ආය එකතු කරන්න. ඉතින් මේ හැම පාරකම වගේ අසේලට මේ දේවල් දැනගන්න ලැබිලා අසේලත් එතෙන්ට පැමිණියා. කොමාරි තින්න එක නිසාවෙන් මහිගේ අසිනිගේ සම්බන්ධය නැවත පටන් ගැනීම හැම අවස්ථාවකදීම වැලක් වුණා. හැබැයි තින්නේ හැම දෙයක්ම යාළුවෝයි මහිගේ ගෙදර අය එකතු වෙලා කළේ මහිටයි අසිනිටයි තියෙන ආදරයට. නමුත් ඉතින් මහිගෙන් අන්තිමට බැනුම් ගන්න සිද්ධ වුණේ ඒ අයට. කොහොම වෙතත් ඉතින් මේ වෙද්දි මේ ප්‍රශ්නය ටිකක් දුරදිග ගිහිල්ලා ආයිම සැරයක් අසේලටම තේරිලා අසේනි දුක් විඳිනව බලන් ඉන්න බැරිකමට අසේල මහිව හම්බෙන්න යන්නේ. පස්සේ තින් මහි ආන් ඉඳලා අසේල කියන දෙයට හරි අමුතු උත්තරයක් තමයි දෙන්නේ. මෙතනදී අසේලගේ එකම ඉල්ලීම වෙන්නේ අසේනි ඒ ඉන්න තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් මහිට කියලා හිතලා මහිගෙන් ඉල්ලීමක් කරන එක. හැබැයි තින් මහි පළවෙනි සැරේටම එදේ අසේලගේ ප්‍රතික්ෂේප කරනවා. අසේලට මහි කියනවා අසේල මුදලාලගේ දුව ඕන කෙනෙකුට කසාද බන්දලා දෙන්න මගේ කිසිම තරහක් නෑ කියලා. හැබැයි ඉතින් අසේල මුදලාලි මහිගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තුනේ නැහැ. පස්සේ ඉතින් නැවත සැරයක් මහිගෙන් අසේල මුදලාලි ඉල්ලීම කරනවා. අඩුම තරමේ අසේනිම හම්බෙන්න ඇවිල්ලා අසේනිත් එක ටිකක් කතා කරන්න කියන එක. හැබැයි ඉතින් ඊට පස්සේ මහි ඒ ගැන හිතනවා. ඒ කියන්නේ මහි ඊට පස්සේ තමයි ඒ දෙයට කැමති වෙන්නේ. මොකද මහි ඊට පස්සේ තමයි දැනගන්නේ අසේනි එච්චර හොඳ සුවයකින් නෙමේ ඉන්නේ කියන එක. හැබැයි ඉතින් ඒ වෙද්දි සිද්ධ වෙන්න ඕන දේවල් සිද්ධ වෙලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අසේනිගේ කල්පනකේ රෙජිස්ට්‍රේෂන් එක උනස් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපි බලමු අසේනිට ඒ වෙද්දි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද, මින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ඊළඟ එපිසෝඩ් එකකින්.